අයියේ පොඩක් එන්න එළියට එළියට එන්න එළියට එන්න දැන් ඔයා මේ බීම දාන්නේ මෙතන කොහමලි බීම හදන්නේ දැන් මේ වඳමල් තියාගෙන මේ මොනවද මේ අම්මිරිස් නේද අම්මිරිස් තියාගෙන දිහි තියාගෙන මේ කොමාරික දැන් මේවා මනුස්සර මේ බීම දිනවා මෙතන බීම හදන්නේ දැන් මේවා නැත්තුවා බීම හදාදා දෙනවද ඔයගෙනුත් බීම හදන්නේ මිනිස්සු මරන්නද ඔය හදන්නේ තමුසේ මැරණේක වලක්වන්න තමයි මේ බීම දෙන්නේ ඕ අද අමල්ලයි අමල්ලයි මොකද්ද මේ කේස් එක නවා මේ බලහංග මම මේ මේවා බීම හදාලා මිනිස්සු මරන්න හදන මේ මොකද්ද මම මේ බලහංග මේ මිරිස් තියාගෙන මේ දිහි තියාගෙන මොකද්ද මේ මේ මොනවද මේ කොමාරිකක් තියනවනේ ආ කිස්සේ ඔයා මේ කරන්නේ බීම කම්පැනි දෙක වහන්න එනවනේ බීම කම්පැනි වැහෙන්න වෙයි තමයි මේ යන විදිහට ඕ දැන් අමල්ලායි ඇත්තම කියනවා නම් දැන් මං ආවෙත් මේ අයියා හොයාගෙන මොකද මේ වදමල් වලින් බීම හදනවා දැන් අපි මේ අම්මා මුත්ත කාලේ තාල් තිබ්බේ නැහැ මේ වදමල් වලින් බීම හදනවා කියලා බොණ්ඩ බය බා මරනොත් එහෙම මේක වද වෙලාවක් ගියොත් නේද මොනව කරන්නද ඉතින් ඔන්න අද අපිත් එක්ක ඉන්නවා අපේ විනි ප්‍රොඩක්ෂන් එකේ අපේ රැවුලා අමල්ලායියා ඉතින් ඒත් එක්කම ඉන්ද්‍රජිත් අයියා ඉන්නවා ඉතින් අපි දෙන්නම ආවා ඉන්ද්‍රජිත් අයියාව හම්බෙන්න ඉතින් මේ විශේෂ බීමල් ගැන අපි ඉන්ද්‍රජිත් අයියා එක්ක පැත්තකට ගිහිල්ලාම කතා කරමු නේද අයියේ ඔව් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉතින් ඔන්න ආයු බෝවන් කියලා පිළිගන්නා මගේ YouTube channel එකට ඉතින් විශේෂ අමුත්ත දෙන්නෙක් ඉන්නවා ඉතින් ඩබල් එදි හම්බුණා අපේ විනි ප්‍රොඩක්ෂන් එකේ විනි සෙට් එකේ රැවුලා නොහොත් අමල් අයියා ඉතින් අමල් අයියා ආයු බෝවන් නවා ඒත් එකම අපි දෙන්නම එකතු වෙලා ආවා ඉන්ද්‍රජිත් අයියාව හම්බෙන්න ඉන්ද්‍රජිත් අයියා විශේෂ දෙයක් කරනවා හැංගිලා කියන්නේ අත්‍තරම දැන් නම් මේක ප්‍රසිද්ධ වෙගෙන එන්නේ. ඔව්. ඔය අත්‍තරම හැංගිලා ලොකු දෙයක් කරනවා කිව්වොත් ඒක නියොරදී. ඉස්සර පිළිකාවක් කියන්නේ අයියේ ගමක එක්කෙනෙක්ටවත් පිළිකාවක් නැහැ. නේද මල්ලයි? දැන් අද වෙද්දි පිළිකාව කියන්නේ හරි මේ සරල ලෙඩක් බවට පත් වෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් විදිහට දකින්නේ අපි ගන්න මේ අපේ ඇඟ ඇතුළට ගන්න වසවිස. ඉතින් මේ වසවිස ඔක්කොම සුද්ධ කරන වැඩක් තමයි අපේ ඉන්ද්‍රජිත් අයියා කරන්නේ. ඉතින් අයියේ අයියාගේ මොනවද මේ තියෙන බීම වර්ග? බීම වර්ග මම එකින් එක හඳුන්වලා දෙන්නා. මයිගල් සියඹලා තියෙනවා, ඉඟුරු තියෙනවා, ගොරක තියෙනවා, ඊට පස්සේ කොමාරිකා තියෙනවා, පොකුරු වදමල් පානේ තියෙනවා, ඊට පස්සේ සූදුරු තියෙනවා. ඊට පස්සේ මම මොකක් හරි පළතුරක් ගන්නවා, ඒක වසවිසෙන් තොර කැලේ හැදෙන පළතුරක්. ඒ ටික තමයි මයිගල් තියෙන්නේ. එතකොට මෙතන කිසිම මේ බෙහෙත් ගහලා තෙල් ගහලා එහෙම කිසිම දෙයක් නැහැ. දැන් මං ආපු ගමන් අයියාගෙන් ඇහුවේ කොමාරිකා ටික පෙන්නලා අයියේ මේවා ඔයා ගෙදර හදනවද කියලා. ඉන්නසේ අයියා කිව්වා අයියා වෙනම වගාවක් කරගෙන යනවා මොකද අයියා දැන් ඇත්තටම කිව්වොත් කොමාරිකා කියද්දි ලංකාවේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ඒ දේත් අපි දන්නේ නැහැ අයියා ඇත්තටම මේ කොච්චර කොමාරිකා තියෙනවා කිව්වට ඇත්තටම මේ හැපෙන්නේ කොමාරිකාද මේකෙන් ඇත්තටම ශරීරයට ගුණක් තියෙනවද කියලා දන්නේ නැහැ ඔව් ඒක ඇත්ත ඔව් ඉතින් අයියා කියන්නකෝ අයියාගේ මේ ගමන කොහොමද පටන් ගන්නෙ මම මේ ගමන පටන් ගත්තේ ඇත්තටම අපි සමාජයේ ගත්තාම සමාජයෙන් 80%ක්ම බෝනවන රෝගයෙන් පෙළෙනවා. ඒක හයි ප්‍රෙෂර් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්, සීනි වෙන්න පුළුවන්, අදිරුදුර වෙන්නේ, ඒ වගේ ලෙඩ රෝග වලින් පෙළෙනවා. මේවට අපේ සිංගල වේදකමේ බෙහෙතුත් තියෙනවා. නමුත් අපේ මේ කාර්යක්ෂමතාවයේ අපි කියන්නේ මේ අපේ ජීවන රටාවත් එක්ක බෙහෙත් තිබ්බත් අපිට බෙහෙත් ටිකක් බී ගන්න වෙලාවක් නැති කාල පරිච්ඡේදයක් තමයි අපිට ඔක්කොටම හම් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මම මේ විදිහට මේ පාරයි නිදාගෙන අඩු මුදලකට මේ බීම එකක් දීලා මගේ ජීවන චක්‍රය මම සාර්ථක කරගෙන ඒ එන පාරිභෝගිකයාගේ ලෙඩ රෝගත් සුව කරන වැඩපිළිවෙලක් තමයි මෙතන වෙන්නේ. ඔව්. ඉතින් අයියාව හොයන් එන්න ප්‍රධානම හේතුව තමයි මේ දෙන පාණයන් ඇත්තටම මිනිස්සුන්ට වටිනා මේවායේ ගන්න මං හිතන්නේ මේක මේ අපේ අයට පහසුකම් තිබ්බත් ඔය ගෙදර හදාගන්නෙත් නෑ. මේ මෙහෙම කවුරුවත් කරන්නේ නෑ. අද අයියේ ව්‍යාපාරයක් කියලා දකිති දැන් මේක එක අතකින් ව්‍යාපාරයක් ඒත් එක්කම සේවයක්. ඔව්. අද සම්පූර්ණ සේවයකට වඩා ව්‍යාපාර කියන දේනේ අමල් අයියේ තියෙන්නේ. ඉතින් අමල් අයියා මොකද හිතන්නේ මේ අයියාගේ වැඩේ ගැන? වැඩේ ගැන ඇත්තටම සතුටේ නේද අපි මේ දැන් මෙහෙම තැනක් ඇත්තටම හොයාගන්න නෑ අයියා. ඇත්තම කතා කරන්න කිව්වොත් අපි කඩේ ගියත් බීම එකක් බොනවා, යෝගට් එකක් කනවානේ, ඔයගේ සීන් නැන්නේ තියෙන්නේ. දැන් මේ වදමල් එකතර මේ බොඩි එකට කිසිම ඇලර්ජික් එකක් නෑ. ඔව් වදමල් එක කියලා ඔගේ වදමල් කියන නමේ මං හිතන්නේ අරුත කවුරුත් දන්නේ නැතුව ඇති. ඔක වදමල් කියපුවාම ගොඩාක් වැරදි අර්ථකථනයක් තියෙනවා. ඒ රජ කාලේ මිනි ඒ කියන්නේ මිනිස්සෙක් මරන්න යද්දි බෙල්ලට දාපු රතු මාලයට ගත්තේ වදමල් කියන එක නමින් වදමල් වුණා කියලා. නමුත් ඒකේ නිවැරදිතාවය කියනවා නම් ඇත්තටම වදමල් කියන නමාවේ අපේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් වඳ පාර්ශ්වයක් වුණොත් එහෙම එයාගේ ඇඟේ වඳභාවය අයින් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වදමලට. ඒකේ හන්ද තමයි මේ මල වදමල නමින් මේ සමාජයට නමක් විදිහට වදමල ආවේ. දෙතන වැරදි අර්ථකථනයක් යොමු වෙලා තිබ්බහන්ද මම ඒක දැන් එනිවරදි කරේ. ඊට පස්සේ මේකේ අපේ ලෙඩ රෝග පැත්තෙන් ගත්තාම හයි ප්‍රෙෂර් තියෙන කට්ටියට හොඳයි. ඊට පස්සේ
දාඩිය තියෙනවා දැන් සාමාන්‍ය අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවා දාඩිය ගඳ කොටසක් ඉන්න අපේ සමාජයේ අපේ යාළුවනත් අපිට කියන්න බයයි එයාට මේ එයාත් අපිට යන තරහයි වගේ හැඟීමක් එතකොට මේ ගඳ දාඩිය ගඳ එක්කෙනෙකුට වදමල් පානේ ඇත්තටම හොඳයි ඊට පස්සේ දැන් මේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා පිළිකා කියන දේ ඒතර පිළිකා ශෛල මර්ධනයට ලොකු හැකියාවක් තියෙනවා වදමලේ ඊට පස්සේ මේ ලේ පිරිසුදු කිරීමේ හැකියාවක් තියෙනවා ඊට පස්සේ හයි ප්‍රෙෂර් කට්ටියට ඒක ඊට පස්සේ අමතරව ගත්තම කොලෙස්ටරෝල් තියෙන අයටත් වදමල් පානේ හොඳයි එතර මේක බීමක් වශයෙන් ගන්නත් පුළුවන් සම්බ සම්බෝලයක් විදිහට හදලා කන්නත් පුළුවන්. ඔව්. ඉතින් මේ වගේ ඖෂධයක් ලබා ගන්න ඇත්තටම කිව්වොත් අයියේ මේ තැනට එන තැන හරියටම කිව්වොත් කොහොමද මෙතෙන් දෙන්නේ? ඔව් හරියටම කිව්වොත් දඹුල්ල රංගිර විහාරයේ ඉඳලා බකමූණ බලා එනකොට 9 හමාර. ඒ කියන්නේ කිලෝමීටර් 9 හමාර ඉඳලා ඊළඟ කිලෝමීටර් භාගයේ ආවට පස්සේ ඉන්න කිලෝමීටර් 9 හමාරයි තැන ඉඳලා තියෙන්නේ. දමුල්ල බකමූණ පාරේ කිලෝමීටර් 9 හමාරක් ආවම මම පාරෙන් ඉන්නවා මේ විදිහට. ඔව්. ඉතින් ඔන්න අයියව හොයාගන්න නම් ඔන්න කිව්වා එන්න ඕන විදිය දබුල්ලෙන් බකමූණ පාරේ කෙලින් මෙද්දි කිලෝමීටර් 9 කණුව හම්බෙනවා. ඒත් එක්කම තව මීටර් 400ක් 500ක් වගේ එද්දි අයියා ඉන්නවා දකුණු පැත්තේ. ඉතින් ඔන්න මේ දෙන්නේ විශේෂ වූ වදමල් පානේ නේද අයියේ? දැන් මෙයා බීලා වද වෙන්නේ එහෙම නැහැ නේද? නෑ නෑ වද භාවයක් තියෙනවනේ ඒක අයින් වෙනවා දැනෙන්නේ නැවෙනද? අමල්ලා අයියාට කිව්වේ. නේ දැන් ඔයා බොන්නේ නැද්ද මේක? අයි ඔයා බොන්නේ නැද්ද? ඔය ජරා මට බොන්න උලුවන්නේ. මට උඩු කොහොමද ඒක? නෑ දැන් ඔයා මුලින්ම ඒවනේ මට කිව්වේ ඇවිල්ලා. ඉතින් ඔන්න අපේ ඉන්ද්‍රජිත් අයියාගේ වදමල් බීමේ මේ වදමල් පානේ තමයි මේ අයියේ ඒත් එක්ක මට අහන්න පොඩි ප්‍රශ්න වගේ අහතියි. ඔව් අහන්න. දැන් ඔයා දැන් මේ වගේ දැන් මේ මිනිස්සුන්ට දැන් ඇත්තටම මේ පොද දේවල් දැන් මෙහෙම පානය කරන්න දෙනවනේ. ඔව්. දැන් එතකොට ඔයාට රජෙන් එහෙම ලොකු අනුග්‍රහයක් ලැබිලා ඇති නේද? රජෙන් ලැබිච්ච එකම අනුග්‍රහය තමයි දැන් මේ පාරක් අයින් ඉදිද්දි මට තාම බලපෑමක් ආවේ නැහැ. සාමාන්‍යයෙන් දැන් අපේ ජනතාවම ඇවිල්ලා අහනවා මේ කේස් එකක් වැටුනේ නැද්ද කියලා. ඉතින් අපේ දැන් ගොඩාක්ම ඇත්තටම ප්‍රශ්නයකට ඕකනේ. දැන් අපි සාමාන්‍ය පාර අයින් හැමෝටම ඉඩක් නැහැ නේ. ඉතින් මම හිතනවා දැන් මට මේකේ රජයේ අනුග්‍රහය වෙනම ලැබිලා මෙතන මේවා කරලා දෙන්න ඕනේ නැහැ. මෙච්චර කාලයක් ඉන්න දුන්න එකම ලොකු අනුග්‍රහයක් කියලා තමයි මම හිතන්නේ. ඔව්. ඒත් එක්කම අයියා දැන් අයියා ඉන්නේ ඇත්තටම කිව්වොත් මේ ටිකක් වෙනස්ම පරිසරයක. ඔව්. අපි සිංහලෙන්ම කිව්වොත් නිය අලි ගහන කැලේක. ඔව්. මං එහෙම කිව්වොත් හරි නේද? ඔව් හරි. මොකද මේ දෙපැත්තේම අලි ඉන්නවා. ඇත්ත. ඉතින් මේ වගේ තැනකයි මේ ව්‍යාපාරේ පටන් ගන්නෙ. ඔව් ව්‍යාපාරේ මේ වගේ තැනකට ගන්න හේතුව තමයි මේ ඇත්තටම ප්‍රධාන පාරක ජනතාවත් වැඩි. නමුත් එයාට පිපාසයක් ආවොත් හරි මොකක් හරි විදිහකින් හරි එයාට අවශ්‍යතාවයක් වුණොත් එහෙනම් එයාට ඔප්ෂන් තියෙන ඕනි තරම්. මොකද දැන් මේ වගේ දෙයක් මේ කැලැබද වුණාම මේකේ තියෙන වටිනාකම වැඩි. ඒතකොට වටිනාකම කියලා මම මේක මිලින් නෙවෙයි නියම කරන්නේ. එයාට හිතට එන අදහස වටිනාකමෙන් වැඩි. ඒතකොට අනිත් දේ තමයි දැන් එයාට නිකමට හිතනකොට ගෑස්ට්‍රයිටිස් කියලා. එතකොට එයා සාමාන්‍ය මේ වගේ කැලේක යනකොට එයාට ඒක පත්‍යන් වෙන විදිහත් වෙනස් වෙනවා. එතකොට කැලැබද එයා ස්ට්‍රෙන්ත් එකෙන් ගොඩක් අයින් වෙලා. ඒ කියන්නේ එයාට හරි නිදහස්. එතකොට නිදහසේ බොන බෙහෙතක් පවා එයාගේ ඇඟට ඒක පත්‍යන් වෙනවා. ඒ විදිහට හිතලා තමයි මම මේ වගේ පළාත තෝරගත්තේ. ඔව්. හයිට් අයියෝ එතකොට දැන් මෙතන මේ ඔයා ඖෂධ බීම තමයි මෙතන හදන්නේ. ඔව්. එතකොට දැන් මේ එන ඕන කෙනෙක්ට මේ ඖෂධ බීම එක හරියනවා. හරිය මම වෙන බලපෑම් වලින් දෙයක් තියෙනවද? තියෙනවා. ඇත්තට මෙහෙම පොදුවේ ගත්තාම මේ බීම එකින් එක පරස්පරයි. දැන් මෙතෙන්ට අපි හිතමුකෝ මම නිදසුන් වශයෙන් කිව්වොත් එහෙම මෙතන දැන් ප්‍රෙග්නන්ට් කෙනෙක් කැවිලා මගෙන් වදමල් බීම කිව්වොත් එහෙම මම එයාට දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ වදමල් බීම එක හයි ප්‍රෙෂර් කට්ටියටයි ප්‍රෙග්නන්ට් අයටයි තමයි හොඳ නැත්තේ. එතකොට දැන් කවුරු හරි ඇවිල්ලා ඉඟුරු බීම එකක් දෙන්න ඇහුවොත් එහෙම මම එයාගෙන් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා මඤ්ඤොක්ක කාලා තියෙනවද කියලා. එතකොට එයා නැහැ කිව්වොත් විතරයි දෙන්නේ බීම එක දීලත් මම එයාට කියනවා ඔයා අද දවසට මඤ්ඤොක්ක කන්න එපා කියලා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට දැන් වදමල් එක අය හයි ප්‍රෙෂර් කට්ටියට හොඳ නැහැ කිව්වා. එතකොට ඒක සාමාන්‍ය පුරුද්දක් වශයෙන් බීගෙන ගියොත් පමණයි ඒක හයි ප්‍රෙෂර් කට්ටියට හොඳ නැත්තේ. මේ එහෙම නැතුව ඒක ඉඳලා හිටලා බීවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම අර වෙනස් වෙනස් විදිහට එනේන පිරිසිං වෙනස් විදිහට තමයි ඒ බීම එක මම දෙන්නේ. ඉතින් අයියේ අපි අවසාන වශයෙන් අහන්න කැමති අයියාගේ මොකක්ද අනාගත බලාපොරොත්තුව? ඔව් අනාගත බලාපොරොත්තුව මට මේක ලංකා පුරාම ව්‍යාප්ත කරන්න ලොකු උවමනාවක් තියෙනවා. ඉතින් මම දැන් තවත් මේක තවදුරටත් තව බීමාරක කීයක් මගේ හඳුන්වලා දෙන්න දැන් මම කරගෙන යන එකක් මම නිදසුන් වශයෙන් කිව්වොත් එහෙම නිල් කටරොඩු පානයයි උග්ගස් පානයයි. එතකොට මම මේ ඔක්කොම කැටගරි එකක් හදලි වලට මම එක් දින වැඩමුළුවක් වගේ තියලා මේකට කැමති කට්ටියක ඉන්නවගෙන එයාලට මම මේක ප්‍රායෝගිකවම කරලා රෙසිපි ඔක්කොම දීලා එයාලටත් මේ විදිහට හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න විදිහට පුහුණුවක් දෙන්න මම අනාගතේ බලාපොරොත්තු වෙනවා. දැන් මේ දැන් අයියා ඇත්තටම කරන්නේ සේවයක්නේ. ඔව්. දැන් මෙතන ඇත්තටම ව්‍යාපාරයකට වඩා සේවයක් කරනවා. එතකොට ඇත්තටම මේක රටට ආදර්ශයක්. එතකොට අයියාව කන්ටැක්ට් කරගන්න
අයියාගේ නම එක කියන්න පුළුවන්ද? ඔව් මම කියන්නම්. මම 077 88 95 101 077 88 95 101. ඉතින් ඔන්න අද ආවේ අපි ඉන්ද්‍රජිත් අයියා බලන්න. ඉතින් අද අපිත් එක්ක අමල් අයියත් ආවා. ඉතින් ඉන්ද්‍රජිත් අයියා අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මම අපේ තරුණයන්ට කියන්න කැමති හැම දෙයකටම දේශපාලනයට බයින් නැතුව රටට බයින් නැතුව දෙමෝපියන්ට බයින් නැතුව තමන්ට හොඳ බුද්ධි වර්ධනයක් තියෙනවා නම් හිතන්න හිතලා දෙයක් කරන්න. අපි දැන් සමාජයේ මම ගත්තාම බස් එකේ ගියත් බස් එකට බයිනවා, වැහැල කහිරෙන් මාරුනත් කහිරට ඇදයක් කියාගෙන යනවා. ඒ කොහොමත් අපි කරන්නෙම සමාජයට බයින එකක්, දේශපාලනට බයින එකක්. ඉතින් ඒකෙන් ඔබට ගිහිල්ලා තමන්ට හොඳ රටක් හම්බෙලා තියෙනවා ජීවත් වෙන්න, හොඳ පරිසරයක් තියෙනවා, ඒ පරිසරේ සම්පත් තියෙනවා, ඒ උපයෝගී කරගෙන ජීවත් වෙන්න. කොටිම්ම කියනවා නම් අනුන්ට දෝෂාරෝපණය කරන එකෙන් වැළැක්ුණා නම් තමන්ගේ දියුණුව එතන තියෙනවා හිතුවොත්.